බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරට වැඩම කරලා නිකොලා රාමයේ වැඩ වාසය කරනකොට මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අහන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා පහක් තිබෙනවා ඒ අහනද ප්‍රශ්න පහට පිළිතුරු වශයෙන් කරපු දේශනාවක් තමයි මහානාම සූත්‍රය කියලා කියන්නේ මහානාම කියලා කියන්නේ කිමතුනි පින්කම් කරන්න කැමති දන් දෙන්න කැමති සිල් රකින්න කැමති උපාසකයෙක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රණීත ගායකයන් අතර පුජ්‍ය අගතන්තරට පත් කරනවා දැකලා ඒ කෙරෙහි සතුට ඇති කරගෙන ප්‍රාර්ථනා කරලා ගෞතම සම්මා සම්බුදුජාණන් වහන්සේගේ ශාසනයේදී ඒ අගතන්තර ලබා ගත්ත කෙනෙක් ඒක තත්කම් වික්කලේ මනසාවකානම් උපාසකානම් පණීතදායකානම් යරිදන් මහානාමෝ සක්කෝ කියලා බුදුරජාණන් වහන්සේ පණසුර පිළිගන්නවා ප්‍රණීතදායක උපාසකයන් අතර අගතන්තර ලඝු කෙනා තමයි මහානාම කියලා කියන්නේ මේ මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න කිහිපයක් අහනවා ඒ ප්‍රශ්න කිහිපෙන් පළවෙනි ප්‍රශ්නය තමයි උපාසකයෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව උපාසකයෙක් වෙන්නේ කොහොමද පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය තමයි උපාසකයා සීල සම්පන්න වෙන්නේ කොහොමද තුන්වෙනි ප්‍රශ්නය තමයි උපාසකයා ඡාග සම්පන්න වෙන්නේ කොහොමද හතරවෙනි ප්‍රශ්නය තමයි උපාසකයා ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ කොහොමද පහ ඒ උපාසකයා ප්‍රඥා සම්පන්න වෙන්නේ කොහොමද උපාසකෙක් වන්නේ කොහොමද උපාසකයා සීල සම්පන්න වන්නේ කොහොමද උපාසකයා ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ කොහොමද උපාසකයා ඡාග සම්පන්න වෙන්නේ කොහොමද උපාසකයා පඤ්ඤා සම්පන්න වෙන්නේ කොහොමද උන්වයි කියන කරුණු පහ කාල වේලාවට අනුව මේ කරුණු පහ පිළිබඳවම දේශනා කරන්නට හැකියාව ලැබුණාට පළවෙනි කාරණාව පිළිබඳව කාලාම රූපව සවිස්තරව දේශනා කරන්නට ඉදිරි කරුණු හතර කාලාම රූප සංක්ෂිප්තයෙන් දේශනා කරන්නට තියෙන බලාපොරොත්තු වෙනවා. පීවති මහානාම ශාක්‍ය ආමුගේ පළවෙනි ප්‍රශ්නය හිතාවකම්පෝ බන්දේ උපාසකෝ හොති. බුදුරජාණන් වහන්සේ උපාසකෙක් වෙන්නේ කොහොමද කියලා ගැහුවි පළවෙනි. කොහොමද උපාසකෙක් වෙන්නේ? යතෝ මහානාම බුද්ධං සරණං ගතෝ හොති ධම්මං සරණං ගතෝ හොති සංඝං සරණං ගතෝ හොති එක්තාවකම්පෝ මහානාම උපාසකෝ හොති. මහානාමී උපාසකෙක් වෙන්නේ බුදුන් සරණ ගියාම දහම් සරණ ගියාම සඳුන් සරණ ගියාම බුදුන් දහම් සඳුන් සරණ යන කෙනා තමයි උපාසකෙක් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැබැයි පින්වතුනි මේ දේශනාව තුල තිබෙන ගැඹුරු අර්ථය බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්තයෙන් මහානාම ශාක්‍යයාට පැහැදිලි කළේ. අපිට මේ දශම කරුණු වල පහ ගන්න දෙන කරුණු තියෙනවා. කාගේ උපාසක කියන්නේ? බුදුහාමුදුරන් වහන්සේගේ මේ සූත්‍රයේ පිළිතුරට අනුව බුදුන් දහම සඳහන් සරණ ගියේ. තව විස්තර දෙනවා මේ මොහොතේ අපිට වෙනත් සූත්‍ර පරිශීලනය කරනකොට අටකතා පරිශීලනය කරනකොට මේ පාසලේ කියන්නේ කවුද කියලා පිටපතව අපට වටහා ගන්න පුළුවන්. ඊළඟ කවුද බුදු කියන්නේ?
මොකක්ද ධර්මය කියලා කියන්නේ? කාටද සංඝ රක්ණය කියලා කියන්නේ? සරණ යනවා කියන්නේ කොහොමද? මෙලෙණී කියන ධර්ම කරුණ පිළිබඳව ඒ ධර්ම වචනයන් ධර්මපරයයන් පහදගන්නට වෙනවා. ඒ වචනයන් අපට පහදගන්නට වෙනවා. උපාසක කියලා කියන්නේ ඒ තස්මා උපාසකෝ කියන උපාසකය කියලා කියන්නේ කොහොමද? රතනන්තයන් උපාසනතෝති පාසකෝ. රතනන්තයන් උපාසන. සෝයි බුද්ධං උපාසති ධම්මං උපාසති इति බුද්ධං උපාසති इति උපාසකෝ තථා ධම්මං සංඝං. මේක තමයි විග්‍රහය. උපාසන කියන නිසා තමයි උපාසක කියන්නේ. උපාසන කියලා කියන්නේ සේවනය කරනවා. පුරුදු කරනවා. සේවනය කරනවා පුරුදු කරනවා. රතනත්‍රයන් උපාසන දිහා රතනත්‍රය සේවනය කරනවා. උපාසති කියන මේ පාලි වචනය ගත්තාම උපාසති කියලා කියන්නේ සේවනය කරන අසුර කරන සමීපයට පැමිණෙනවා කියන එක. එහෙනම් බුද්ධං උපාසති කියන පාසක බුදුන්ගේ සමීපයට පැමිණෙන නිසා උපාසක කියලා කියනවා. ධම්මං උපාසති කියන උපාසකව ධර්මාත්මය වෙත එන නිසා උපාසක කියලා කියන සමීපයට එන නිසා. සංඝං උපාසති කියන පාසකව සංඝාත්මය මෙතන නිසා සමීපයේ දෙන නිසා උපාසක කියලා කියනවා. මේ උපාසක කියන වචනයට තව විශේෂණ තිබෙනවා පිළිගන්නේ. අපි බොහෝ වෙලාවට අහන්නේ උපාසක උපාසිකා කියලා විතරයි. මේ පිළිගන්න මහලා කියනවා උපාසක රතන කියලා කියනවා. මේ උපාසකයන් වෙන උපාසක රතන කියලා විශේෂණයක් අපේ සූත්‍රවල තියෙනවා කියලා අහන්න ඕනේ. උපාසක රතන කියලා වහාරය කරනවා. උපාසක පදුම කියලා වහාර කරනවා. උපාසක කුණ්ඩලීක කියලා වහාර කරනවා. උපාසක විසරද කියලා වහාර කරනවා. හැබැයි මේ නම් ලබන්න නම් ඒ ගුණයන් තියෙන්න ඕනේ. වික්කරේ ධම්මේ සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංචෝ උපාසක පදුමංච උපාසක පුණ්ඩරීකංච උපාසක චණ්ඩාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. පංචේ වික්කරේ ධම්මේ සමන්නාගතෝ සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංචෝ උපාසක පදුමංච උපාසක පුණ්ඩරීකංච ධර්ම කරුණු පහකින් සමන්නාගත වුණ යුක්ත වුණ උපාසක දෙනේ උපාසක රතන කියලා හඳුන්වන්නට පුළුවන්, උපාසක පදුම කියලා හඳුන්වන්නට පුළුවන්, උපාසක කුණ්ඩලීක කියලා හඳුන්වන්නට පුළුවන්. හතරේ පංචේ මොනවද ඒ කරුණු පහ? සද්දෝ හෝති සීලවා හෝති අකෝතුහල මංගලිකෝ හෝති කම්මං පච්චේතිනෝ මංගලං නෛතෝ බහිද්දා දක්ඛිනේ යං ගවේසති ඉදල රූපකාරං කරෝති. උන කරුණු පහ. සද්දෝ හෝති සීලවා හෝති සද්ධාමේ යුක්ත වෙනවා සීලේ යුක්ත වෙනවා. ඒ කරුණු දෙක මෙම සූත්‍රයේ අන්තර්ගතයි. අකෝතුහල මංගලිකෝ හෝති කම්මං පච්චේතිනෝ මංගලං. අකෝතුහල මංගලිකව කර්මීය පත්‍ය කොට වාසය කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කුණු කෑ ගන්නකොට සුබයි අසුබයි කියන්නේ මෙන්න මේ වගේ නීති. අකෝතුහල මංගලික කියලා කියන්නේ මංගලයේ සම්බන්ධව අපි තියාගෙන ඉන්න යම් යම් කාරණාවන් තිබෙනවා. දස් තියෙනවා, සත්තු ඉන්නවා, ශබ්ද තියෙනවා, එහෙම තියෙනවා නේද අපි කියවලු. අනිත් ඒවා මැත්තේ ජීවත් වෙන කෙනා නෙවෙයි.
කර්මය හා කර්ම ඵලය විශ්වාස කරමින් කටයුතු කරන්නට ඕනේ. යහපත් කර්මයක් කළොත් යහපත් විපාකයන් ලැබෙනවා. අයහපත් කර්මයක් කළොත් අයහපත් විපාකයන් ලැබෙනවා. ඒ කියන්නේ කුසල් කළොත් හොඳ විපාකයක් අකුසල් කළොත් අයහපත් විපාකයක් ලැබෙනවා කියලා විශ්වාසයෙන් කටයුතු කරනවා. නැයිතෝ බහිද්දා රක්තිනියන් ගරේසකි. මේ ශාසනයේ බැහැරව දක්ෂිනාර්ථයන් හොයන්නේ නැහැ. ඒ කියන්නේ දන් දෙන්නට සුදුසු අය මේ ශාසනයේ බැහැරව හොයන්නේ නැහැ. දන් දෙන්නට සුදුසු අය මේ ශාසනයේ අර උපාසකතේ මේ ශාසනයේ බැහැර දන් දෙන්නට සුදුසු අය ඉන්නවා කියලා හිතන්නේ නැහැ. නැයිතෝ බහිද්දා රක්තිනියන් ගරේස එකට හේතු විදන අපි මොකද මේ සූත්‍රය අපට සංකල්පන කිහිපයක් විස්තර කරන්න ඕනේ. ඉදද උපකාරම් කරෝති මේ ශාසනයේ ඉඳලා තමයි කටයුතු කරන්නේ මොනවද? වන්දන මානනාදී කරන්නේ දානාදී දීලම් පවක්වන් විවිධාකාරයේ බුදුමා කාගමික කටයුතු කරන්නේ මේ ශාසනයේ ඉඳදී. අන්න එහෙම ඉන්න කෙනා උපාසක රබල කියලා කියනවා. ශ්‍රද්ධාවෙන් යුක්තයි, සීලයෙන් යුක්තයි, කර්මය හා කර්මඵලය විශ්වාස කරමින් ජීවත් වෙන්නේ, සාසනයෙන් බැහැරව දක්ෂිණාරයන් හොයන්නේ නැතිවොත්, දානාදී පින්කම්ගේ සාසනයෙන් මිදෙමින් කටයුතු කරන කෙනා උපාසක රබල කියලා හඳුන්වන්නට පුළුවන් කියලා විද්වතුන් දේශනා කරනවා. උපාසක පදුම කියලා හඳුන්වන්නට පුළුවන්. උපාසක හුන්දරීක කියලා හඳුන්වන්නත් පුළුවන්. අය නම් කියලා කියන්නේ. රත්ති ජනනට්ඨේන උපාසකෝ රතනං උපාසක රතනං. චතුන්නම්පි පරිසානං රත්ති ජනනට්ඨේන උපාසකෝ රතනං උපාසක රතනං. සීලකන්ද අට කතාව දීකාලෙදි පැහැදිලි කරනවා. තතුන්නම් පරිසාන් සූපීස අතරින් කවුද මේ සූපීස? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව කියන සූපීස අතරින්. රබිදරණත්තේන ඇල්ම ඇති කරගීමේ අර්ථයෙන්, ඇල්ම දරණය කිරීමේ අර්ථයෙන්, ඇල්ම ඉපදවීමේ අර්ථයෙන්, උපාසකෝ වරතනන්ගේ උපාසක දෙමීම රුවනක්. උපාසක රතනං උපාසක රතනං කියලා කියනවා. කවුරු ගුණක් ගත්තොත් මාණිකයක් ගත්තොත් ඒ මාණිකයේ තියෙන එක ලක්ෂණයක් මොකක්ද? ඒ මාණිකය බොහෝසක් අපේ සිත් ඇදගන්න. මාණිකය බොහෝසක් අපේ සිත් ඇදගන්න. මාණිකය දිහා බැලුවොත් එකපාරට බැලුවොත් ආයෙ බලන්නේ නේද? ඇල්මක් ඇති කරනවා මේ මාණිකය අපේ. අපි ඇදලා ගන්න. ඒ වගේම සත්‍දා සීලාදී ಗುಣධර්මයන් නිසා ඒ පුද්ගලයා මේ සිව්පීස අතරින් ප්‍රේමනාම පුද්ගලයෙක් බවට පත් වෙනවා. ශ්‍රීසුකාන කුරුම පුද්ගලයෙක් බවට පත් වෙනවා. සමාජයේ කොහොම පුද්ගලයෙක් බවට පත් වෙනවා. ಗುಣසෝභා කිත්තිසග්ග සුගම්තාය උපාසකෝ පදුමං උපාසක පදුමං ඒ උපාසක පදුම කියලා කියන්නේ. උපාසක පදුම උපාසක පියුමක් උපාසක දෙන්නේ හඳුන්වන පියුම කියලා පදුම කියලා විශේෂණපත් ගුණ ගුණය සෝභා සෝභාව කීර්තිසාරක කීර්තිය නෙළුමලට කියනවා පියුමට මෙකේම කියනවා ගුණයක් කියනවා කීර්තියක් කියනවා ගුණ සෝභා කීර්ති සංග සුදාවිතාවයි සුමද තියෙන මේ නිසා නෙළුම් මල් මල් අතරින් විශේෂිතයි. අන්න ඒ වගේ මේ පාසකවරු ගුණ සෝභාව මේ වගේ ගුණ ධර්මයන්ගේ පෝෂණය ලබා ගන්න නෙළුම් මල් ඒ නිසා උපාසක පදුම උපාසක රතන කියලා
දැන් අපි දැනට ඉස්සරහට ධම්ම රත්න සංගරත්න කියන වැඩේනේ එහෙනම් මේක සාසනෙ විශේෂත්වයක් කියලා කියන්නේ සිවණක් පිළිසම විශේෂයි සිවණක් පිළිසම විශේෂයි වික්ෂුන් වහන්සේලා සසර කෙලවර කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ගමන් කරනකොට ඒ උපාසක උපාසිකාවන් මේ පිළිසට අවශ්‍ය කරන සත්‍ය පහසුකම් සපයමින් ඔවුන් ඒ මාර්ගයේ ගමන් කරනවා එනම් උපාසක කියන නම ලබන්න ලේසි දෙයක් නෙමෙයි මේ උපාසක දෙමේ බුදුන් සරණ ගියාම දහම් සරණ ගියාම සතුන් සරණ ගියාම තමයි උපාසක වෙන්නේ. නරණ උපාසක කියන වචනේ පැහැදිලින්නේ අපට. බුදුන් ඇසුරු කරන, ධර්මයේ ඇසුරු කරන, සංඝයා ඇසුරු කරන උපාසක රතන කියලා කියන්න පුළුවන් වෙන, උපාසක පදුම් කියලා කියන්න පුළුවන් වෙන, උපාසක කුණ්ඩලීක කියලා කියන්න පුළුවන් වෙන, තත්ත්වයේ පත් වෙන කියලා තමයි උපාසක වෙන්නේ. ඒ පාසක තෙමේ බුදුන් සරණ යාම බුදුන් සරණ ගියාම තමයි උපාසක වෙන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධෝ විද්දස්ස භනේති වන්නං කප්පං චේයන් බවාස බාමම කීයට කප්පෝ වේදීක මන්තරේ වන්නෝන කීයට සාගතස්ස බුදුවරේ තව බුදුරජාණන් වහන්සේ ළඟදී ගුණයන් ගායනා කළොත් බුදුගුණ ඉදිරි වෙනවා කල්පය දෙන්න යන බුදුගුණය මෙච්චරයි කොමනයි කියලා කියන්න පුළුවන් කමක් නැවෙන්නේ නැහැ. හේම අප්‍රමාණ වූ බුදුගුණය පිළිබඳව දේශනා කරන්න නැවෙන්නේ බලාපොරොත්තු වෙන්නේ ඒක මේ සම්මයන් කෙනා කවුද කියලා හඳුනගන්න. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්ත කෙනා. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගත්ත කෙනා. ඒ ඇත්ත තමයි දුක දුක හට ගැනීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ. එයාට කියනවා බුද්ධ කියලා. හිතේ පවත්තනේන අහිතේත අහිතාත නිවත්තනේන සත්තානං භයං හිංසති ඉති බුද්ධෝ මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තර කරන බුද්ධකේ අටකතා වෙන පාඩය හිතේ පවත්තනේ යහපතේ යොදවනවා යහපතේ යොදවනවා අහිතේත නිවත්තනේන අයහපතේ වළක්වනවා යහපතේ යොදවලා අයහපතේ වළක්වලා සත්තානං භයං හිංසති සත්‍යාගයේ භය නැති කරවලා ඒ නිසා තමයි බුදු කියලා කියන්නේ ඒ නිසා තමයි බුදු කියලා කියන්නේ දැන් බලන්නකො පින්තුනි මේ බිමතුන් බුදුන් දහම් සම්සරණ හේසන හිතට ආවේ දැන් මේ යහපතේ දෙවිලා ඉන්නේ ආනපතේ අපි බැරි කියන්නේ අපට තේරුම් ගන්න පුළුවන් කතියක් තියෙනවා අපි මේ කරන්නේ යහපත් ක්‍රියාවට අයහපත් ක්‍රියාවට කියලා අපි හිතන්නේ අපේ ජීවිතයේ තුල අපි කරනකොට වැරදි දේවල් මේ වැරද්දක් කියලා අපි හිතන්න පුළුවන් මම මේ කරන්නේ වැරද්දක් කියලා අපේ ජීවිතයේ යහපත් දෙයක් කරනකොට මම මේ කරන්නේ යහපත් දෙයක් කියලා අපි හිතන්න පුළුවන් එහෙනම් මේ බුදුන් දහම් සතුන් සරණ කියන නිසා ලැබෙන්නේ මෙතනට ගිහින් ඔබ මානසික බණහන කෙනෙක් නම් දිනපතා බණහන කෙනෙක් නම් නිරන්තරයෙන් සිත සමාදන් වන කෙනෙක් නම් ඔබ මේ ජීවිතය පුරාවටම කරන්නේ හොඳ දේවල් නෙවෙයි. තවත් කෙනෙකුට හිංසා වර්ධනය කරන්නේ, පීඩා වර්ධනය කරන්නේ, ක්‍රෝධය, වෛරය, ඉච්ඡා වර්ධනය මතුරවන්නේ. මේ කෙනෙකුගේ ජීවිතයන් සම්වර්ධනය කරගන්න කාර්යය මේ කරන්නේ. ඒ බුදුන් සරණ ගිය නිසා. මේ හැම දෙයක්ම අපට අහන්න හම්බ වෙන බුදුන් සරණ ගිය නිසා. මේ සෑම කරුණක් පිළිබඳවම අපි යෙදෙන්නේ බුදුන් සරණ ගිය නිසා. බුදුන් සරණ නොගිය කෙනෙකුට මේවා අහන්න ලැබෙන්නේ නැහැ. ඔහුට මේවා යෙදෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සත්තානං භයං හිංසති ඉති බුද්ධෝ මේක තමයි වැදගත්ම පාඩය.
සිද්ධ වෙනවා කියන්නේ. සත්‍යයට කියනවා පින්තුනේ සංසාර භයක්. මේ සසර පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් මෙහි කරනකොට මතක් අපට ඇතිවෙනවා කියන්නේ. වයස් යන්නේක පිළිබඳව, ලෙඩ රෝග හැදෙන එක පිළිබඳව, මරණය පිළිබඳව මේවා පිළිබඳව කිමුතුනි කල්පනා කරනකොට අපට බයක් පිටිනවා. මේවා නැති කරන තැන තමයි මේ භය ස්ථානේ තමයි මේ නිවන කියලා කියන්නේ. සත්‍යාවේ භය නැතිවෙන එකම තැන නිවන. සත්‍යාවේ භය නැති කරන්නට නිවන කරා ගමන් කරන්නට පුළුවන් වෙන්නේ මේ බුද්ධ දේශනාවට අනුවයි. ඒ නිසා බුදුන්ගේ සරණය යන්න. සත්‍යානම් භයං විචරේති බුද්ධෝ. සත්‍යාවේ භය නැති කරගන්න. නිසා බුද්ධෝසුර භගවා බෝධාය ධම්මං දේසේති. ඒ බුදුරජාණන් වහන්සේ පුරාර්ය සත්‍ය දැනගෙන තමයි සත්‍යාවේ ධර්මයේ දේශනා කළේ අවබෝධක පිණිස. ඒ ධර්මයේ නිසා තමයි පිටුතුනේ සත්‍යය දැනගෙන ඉබර වෙන්න පුළුවන්. ඊළඟ දෙවෙනි අර්ථය තමයි ධර්මය. කාටද මේ ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ චතුසු අපායේසු පතමානේ සත්‍යේ අපතමානේ කත්වා භාගේති චන්නේ. සතර අපායට වැටෙන්න දෙන්නේ නැතිව අත්තානන්දාරෙත්‍ය තමා දාන්නේ සත්‍යය සතර අපායට වැටෙන්න දෙන්නේ නැතිව ධර්ම නිසා තමයි ධර්මය කියලා කියන්නේ. අපට බහුවයක් තියෙනවා මේ සතර පැවැත්මක් තියෙනවා. අපේ මේ මරණයෙන් පස්සේ අපි කොහෙටද යන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි කරන කුසල කුසල කර්මයන්ගේ විපාක හැටියට කුසල කර්මයන් තුළ සුදුසු ගාමී වේ, අකුසල කර්මයන් තුළ දුරුදු ගාමී වේ. එනම් සත්වය ධර්මය කියලා කියන්නේ අකුසල කර්මයන් කරන්නට පුරුදු පුහුණු කරන තරම් නෙවෙයි, එයත් නෙවෙයි. ධර්මයෙන් සිද්ධ කරනවාට අකුසල කර්මයන් කරන්න කියන අපි සාමාන්‍ය පාවිච්චි කරන වචන දිහා බැලුවහම මේ ලෝකේ කුඩා කුඹුලකට හෝ පෙනෙන හෝ නොපෙනෙන හෝ සත්වයකට කරුණාව මෛත්‍රිය දයාව කරන්න කියනවා මිසක් හිංසාවක් කරන්න කියලා අපි ධර්මයෙන් උරු ගන්නවද? තමන්ට පීඩාවක් ඇති කරගන්න කියලා ධර්මයෙන් උරු ගන්නවද? අන්‍යයන්ට පීඩාවක් ඇති කරන්න කියලා ධර්මයෙන් උරු ගන්නවද? නෑ, එහෙම දෙයක් මේ ධර්මයේ නෑ. අත්තානම් ධාරෙන්තේ මේ ධර්මයේ තමා ධර්මකොට පිළිමුතුනි. මේ ධර්මයේ තමා ධර්මකොට සතර අපායට වැටෙන්නේ නැහැ. නරක පිරිසම් ප්‍රේතාසු. එතකොට අතමහා නිරයක් ඇත්තේ නැහැ. සතර අපායට වැටෙන්නේ නැහැ. ඇයි මේ ධර්මයේ දරන නිසා? දැන් බලන්නකො. දැන් මේ පිළිමුතුනි ස්ථානයට ඇවිල්ලා මේ මුනි ස්ථානයට ඇවිල්ලා මේ සිල් සමාදන් වෙලා මේ අහන්නේ බණ. මේ බණ අහන මේ පැය පුරාවටම මේ සිත කය වචන ආදී සංවර කරගෙන ඉන්න උත්සාහ කරනවා විසක් ඒ සඳහා පුරුදු පුහුණු කරනවා විසක් සිතින්වත් වෛරයක් හිතන්නේ නැහැ. ක්‍රෝධ කරන්නේ නැහැ. තව කෙනෙකුට හිංසා කරන්නේ නැහැ. රණ්ඩු සරුවල් ඇති කරගන්නේ නැහැ. මේ අදවස පුරාම මේ ධර්මයේ සිත කියලා ඇති කරගන්න නිසා. ඔබ දන්නවා ඔබ අෂ්ටාංග සීලය සමාදන් වුණා කියලා ඒ සීලය ඔබේ දවස පුරාම ආරක්ෂා කරගන්න දෙවි කැපවිල්ලකින් කටයුතු කරනවා. දෙවි කැපවිල්ලකින් කටයුතු කරනවා. ඒ කටයුතු කරනවා කියන්නේ දහනවා කියන එක. ඒ ධර්මවත් ප්‍රතිමුතුනි අකුසලයේ ඉඩක් තියෙනවා. ඒ අකුසලයේ ඉඩක් නැහැ කියන්නේ හැබැයි මතු වෙනවා. මතු වෙන හැම වෙලාවක ප්‍රතිම සිටින් යනපත් කරනවා. ඒක තමයි ස්වභාවය. අන්න එහෙම පුදු පුහුණු කරපු කෙනා කිමුතුනි සතර අපායේ පහළ වීමක් නැහැ නම තමයි කියන්නේ ඒකයි. ඊළඟ සංකල්පය අපකානං කාරණං දාන පූජන වශයෙන් උපනිහිත සංකාරාණ විපුල ඵල පරිලාභ කරණේන සම්භෝ. පුංචිලයක් පූජා කළා. ඒ පූජා කරපු දේ නිසා විපුල ඵල පරිලාභ කරණේන මහත් ඵල මහානිසංග ලබා දෙන නිසා තමයි සංකල්පය. තම මුලින් සමාන් කරන්නේ දක්ෂිණාරයන් ගන්නේ නැහැ කියලා.
ඒ දක්ඛි මෙඤ්ඤා සුභකස්ස ශාවකා හේතේ සුදින්නානි මහප්පලානි රතන සූත්‍රයේ. ඒ දක්ඛි මෙඤ්ඤා සුභකස්ස ශාවකා සුභදයානම් වහන්සේගේ ශාවකයෝ දක්ඛි මෙඤ්ඤා දක්ෂිනායි. හේතේ සුදින්නානි මහප්පලානි මොවුන් කරුණා මහප්පලයි. ඊළඟට තවත් කෙනෙක් සඳහන් කරනවා පුඤ්ඤ කෙත්තන් මුත්තානි. ප්‍රමාණය වපුරන්න තරම් තේද නෑ සද්ධාවෙන් පිළිද වපුරන්න නෑ අසීබාරකල් සුත්‍රේ සටහන් කළේ සද්ධා බීජං කතෝ උත්තේ පඤ්ඤාමේව නන්දලං හිසාමයොත්තම සතිනී පාල පාජන මේ විදිහටම දේශනා කරන බුදුහාමුදුරුවෝ ගෝපීක් වගේ ඉන්නේ සද්ධා බීජං නිර්වාණය නැති ඵලය අරගෙන යන්න නම් සද්ධාවෙන් පිළිද වපුරන්න ඕනේ කොහෙද වපුරන්නේ එනිසා තමයි සංඝ කියලා කියන්නේ. එනම් මෙතුමිය මේ කරුණ තුන බලන්න බුද්ධකේ පා අට කතාවේ බුද්ධක පා අට කතාවේ මෙහෙම ලස්සනට පැහැදිලි කරනවා. පුන්න ඡන්දෝ විය බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ පූර්ණ චන්ද්‍රයාවයි. ඡන්ද කියන නිකරෝ විය ධම් තේන දේශිතෝ ධම්ම. චන්ද්‍රයාගෙන් නිකුත් වන කිරණ වගේ තමයි උන්වහන්සේ විසින් දේශනා කරපු ධර්මය. පුන්න ඡන්ද සමුප්පාදිත පීතිකෝ ලෝකෝ විය පුන්න ඡන්ද කිරණ සමුප්පාදිත පීතිකෝ ලෝකෝ විය සංඝෝ. පූර්ණ චන්ද්‍රයා කිරණේ ආලෝකමත් ලෝකයා වගේ තමයි සංඝය කියලා කියන්නේ. බලන්න කොටස් තුනේ ගැළපෙන්නේ ලෝක ආලෝකමත් වෙන්නේ චන්ද්‍රයාගේ කිරණ නිසා. චන්ද්‍රයාගේ කිරණ නිකුත් වෙන්නේ චන්ද්‍රයා නිසා. චන්ද්‍රයා නිසා චන්ද්‍ර කිරණ නිකුත් වෙලා ලෝකයේ තන නැති කරන්නේ කුමක්ද අන්ධකාරය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ හරියට චන්ද්‍රයා වගේ පූර්ණ චන්ද්‍රයා වගේ උන්වහන්සේගේ ධර්මය මේ ලෝකේ අඳුර නසන කිරණවත් සංඝ රත්නය මේ ලෝකේ ආලෝකමත් වෙලා තියෙනවා. එතකොට මේ මහා නාම ශාක්‍යයන් බුදුජානක වහන්සේ මහන්තරේ අන්නේ රත්නක් කරේ. දෙවි කාරණා අවසාන කාරණා විතර දෙන්න සරණ. සරණ යනවා දුකකට මේ සරණ යනවා කියලා කියන්නේ. හිංස දීති සරණ. සත්තානං භය සංකාසය දුක දුගතිය අපායාදී දුගතිය 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 හිංස මේවට හිංසා කරනවා. ඒ කෙලෙස් ධර්මයන් නැති වෙන දෙන්නේ නැහැ. විරති විනාශ කරනවා නැති කරලා දානවා. විනාශේදී විනාශ කරලා දානවා. ඉවත් කරලා දානවා. ඒ නිසා තමයි සරණ කියන්නේ.
ඒ සරණ යන ආකාර හතර දුක් තිබෙනවා පිටුතුනි සරණ යාමින් කොටස් දෙකක් දුක් තිබෙනවා ඒ එකක් තමයි ලෞකික සරණාගමනිය සහ ලෝකෝත්තර සරණාගමනිය ලෞකික සරණාගමනිය පිටුතුනි පුතග්ජනයන් සතුටි අප සතුටි ආත්ම සංහිඳියාවට සරණාගමනය දිවි හිංගෙන්ම සරණ යනවා සරණයක් වෙනවා කියන්නේ දිවි හිංගෙන්ම සරණයක් තිබෙනවා තත් පරායනතා සරණාගමනය කියලා කියනවා බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රයේ පරායනය කොට වසනී කියලා සරණ යනවා ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය කියලා කියනවා ශිෂ්‍ය භාවයට පැමිණලා සරණ යනවා කියලා සරණ යනවා පරිපාල සරණාගමනය කියලා එකක් තිබෙනවා වන්දනමාන කරලා දැකුණත් නැකීදලා සතුට සාමී කතා පවත්වමින් කරන සරණාගමනේ පරිපාල සරණාගමනය කියලා කියනවා බෙන්තර සරණ යනවා කියන්නේ මොකක්ද කියන්නේ සමහර වෙලාවට දේවල් වලින් මම බුදුන් සම්සරණ ගියා කියලා කිව්වා පරිපාල සරණාගමන කරනවා දැකුණත් නැගී සිටින්නේ සතුට සාමීක කතා නැහැ නේද කී කුසලං කී අකුසලං කී සාවද්දං කී අනවද්දං කුසලයේ කියන්නේ මොකක්ද අකුසලයේ කියන්නේ මොකක්ද මොකක්ද හාමුදුරනේ හොඳ මොනවද තරග කියලා කියලා කතා කරන්නේ නැහැ සරණ යන දිනාතුල මේකේ ලක්ෂණ කියන්න ඕනේ ඊළඟට පින්වතුනි මේ සරණ යාම ලෞකික සරණාගම ගමනේ පින්වතුනි විදෙනා ආකාර දෙකකින් විදල යන්නත් පුළුවන් නැත්නම් එක ආකාරයක් තමයි සාවජ්‍ය අනවජ්‍ය අනවජ්‍යයෙන් ලෙස විදල යන්න පුළුවන් අනවජ්‍ය ලෙස විදල යන්න කියන්නේ පින්වතුනි සරණ ගියේ කෙනා මරණින් පස්සේ ඒ සරණාගමනේ නැහැ අපි මේ භවයේ කරනවද පුණ්‍ය කර්මයන් වල විපාක වශයෙන් ලබන භවයේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුණු ආය උපාසකෙක් වෙනවද නෑ ඒක දිගට භවයක් හොයක් පාසා යන දෙයක් නෙවෙයි එහෙම දෙයක් නෑ විදල යනවා මරණයෙන් පස්සේ විදල යනවා එහෙනම් මේක කියන්නේ මොකක්ද උපති බෞද්ධයෙක් දැන් උපාසකෙක් වෙන්නේ නෑ උපති බෞද්ධයෙක් වෙන්න පුළුවන් සම්පදායන් අනුබුදක හැබැයි උපාසකෙක් වෙන්න නම් බුදුන් දාම සම්මුන් සරණේ කෙනෙක් වෙන්න ඕනේ ඊළඟට සාවද්‍ය ලෙස විදල යනවා සාවද්‍ය ලෙස විදල යන්නේ කොහමද වෙනත් ශාස්ත්‍රූවරයෙකු කෙරෙහි වියොත් වෙනත් ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් කෙරෙහි සරණ යොත් මේ සරණාගමන විදල යනවා විදල යන්න ඕනේ නේද විදල යනවා මිසක් කිව්වොත් කවුරුත් නැහැ නේද බුදුහාමුදුරුවෝ විඳලා නැහැ නේද හාමුදුරුවෝ මේ සරණාගමනේ විඳලා නැහැ එහෙම එකක් නැහැ බුදුහාමුදුරුවෝ අර මම මුලින් කිව්ව බුදුරජාණන් වහන්සේ කවුද කියලා මම කිව්වනේ සත්තානම් භයං හිසති බුද්ධෝ කියලා නිර්වාණය දේශනා කරන්නේ මොන සත්‍යවරයා සතර අපායට වැටෙන නොදී සත්‍යයා සුතිකාමී කරවන්නේ මොන ධර්මයෙන්ද සංඝාත්මී ගුණයන් කියන මොන ශාසනයකට එහෙනම් වෙනත් ශාසනයකට ගියොත් අර කියන දේවල් සරණ කියන එක සරණ කියන්නේ කොහොමද? සරණ කියල කියන බය නැති කරලා දාන්නේ. ඒ බය සත්‍යයෙන් නැති කරනවාද? සසර නැති කරනවාද? සසර දුක නැති කරනවාද? නැති කරන්නේ ඇහිඳලා යනවා නේද මේ සරණ ආගමෙන්. අර සාවද්‍ය ලෙස විදිලා යන්නේ. ඇයි මේ සාමේ විදිලා යන්නේ කරු තුනක් කටුවාවේ පැහැදිලි කරනවා. තීසු වක්තුසු අඥාන සංසය බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රයේ කෙරෙහි නොදැනුවත් බව සැකය සහ මිච්ඡාදාන වැරදි දැනුම කියන මේ කරුණු නිසා මේ සරණාගමනේ ඉඳලා යන්න පුළුවන් බුද්ධ ධම්ම කියන සංඝ කියන මේ රත්නත්‍රයේ කෙරෙහි දන්නේ නැත්තම් බුද්ධ කියන්නේ කවුද ධර්ම කියන්නේ කවුද සංඝ කියන්නේ කවුද කියලා දන්නේ නැත්තම් දැන් උදාහරණයක් ඇරෙන්න සමහර වෙලාවට අපි සංඝ රත්නය කියලා සංඝ කියලා පෞද්ගලික වශයෙන් මම දිහා බලුවා අපිට වැරදි යට හිමි නැතුන සංඝ රත්නය පිළිබඳව
වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉක්වාම් පිණුතුනේ වේරමණී කියලා කියන්නේ වේරමණී නාම විරමණී වේරමණී කියලා කියන්නේ මෙන්න මේවා ගැන සම්පත්ත විරි සමාදාන විරි සේතුකාප විරි කියලා මේ වෙන්නේ කොටස් තුනේ ජීවිතයි ප්‍රාණඝාතය ගත්තාම පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ මේ ශික්ෂාපදේ ගත්තාම පිණුතුනේ සම්පත්ත විරිදකට සැලකුවොත් ප්‍රාණඝාතය කිරීම නසුසුයි කියලා වැළකෙනවා ප්‍රාණඝාතයේ කිරීම නසුසුයි කියලා කෙනෙකුට වැළකෙන්න පුළුවන් ඒ එක වැළකීමක් ඒකට කියනවා සම්පත්ත විරිද කියලා සමාදාන විරිද කියලා කියන්නේ පිටුතුර විරි හිණියෙන්වත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ මේක ශික්ෂාපදයක් ගන්නවා විරිණියෙන්වත් තමන්ගේ ජීවිතයට හානි වුණත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ ඒක තමයි සමාදාන විරිද කියලා කියන්නේ සේතු ඝාත විරිද කියලා කියන්නේ රහතන් වහන්සේලාට සබන්වතින්ම වැළකීලා ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්ට නිර දෙන්නේ නැහැ ඒ අය තමයි සේතු ඝාත විරිදේ යුක්තය එහෙනම් කිනුතුනි අපි සමාදාන වෙන්නේ සමාදියාමි හිමියෙන් වත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ එහෙනම් සංසාරයේ කෙනා ඊළඟට ලැබෙන දේ තමයි මේවා ඊළඟට පිටුතුනේ තවත් ශික්ෂා පදයක් තිබෙනවා. ඒ ශික්ෂා පදය දෙවෙනි ශික්ෂා පදයේ නුදුන් දේ ගැනීමෙන් වැළකීම. අදින්නස්ස ආදානං අදින්නාදානං. තුන්වෙනි ශික්ෂා පදය තමයි කාමයේ වරදවා හැසිරීම. සමහර වෙලාවට අපි මනසින් දෙනකොට ඒ ශික්ෂා පදය කියන්නේ අපේ අකමැතිකින් සැලෙන්නේ කියන්නේ. පරපුරුෂයන් පරමුවන් කරා යෑමෙන් කරන විත්‍යාචාරයට කියනවා පින්වතුනි කාමේසු විත්‍යාචාරා කියලා. මාතු රක්කිතා පිතු රක්කිතා මාතු පිතු රක්කිතා භගිනි රක්කිතා භාතු රක්කිතා සස්සාමිකා මේ විදිහට සඳහන් කරනවා. ඒ විදිහට විසමාචාරයේ යෙදීම තමයි කාමේසු විත්‍යාචාරා කියලා කියන්නේ. මෙන්න මේ වයින් වල කියනවා පින්වතුනි සිද්ධ සම්පන්නයි. उपासकोन බුද්ධ භගවතී එක්තාවතාවෝ මහානාම උපාසකෝ සද්ධා සම්පන්නෝ හෝති තුන්වෙනි කාරණාව කියන්නේ නම් බුදුන් ගහන් සබුන් සරණ ගිහිල්ල බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඉතිසෝ භගවා අරහත් සම්මා සම්බුද්ධෝ කියලා විශ්වාස කරනවා නම් අන්නයා සද්ධා සම්පන්නයි එකිනෙම කියනවා නම් දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු විච්ඡති වේඤ්ඤ වච්ඡේන වරං සරේ සද්දෝති උච්චති දස්සන කාමෝ සීලවතං සීලොතුන් දකින්න කැමති ආසයි සද්ධම්මං සෝතු විච්ඡති ධර්මය අහන්නට ආසාවක් ඇති වෙනවා වේඤ්ඤ වච්ඡේන වරං මසු මල දුරු කරන්නට කැමැත්තක් ඇති වෙනවා සරේ සද්දෝති උච්චති අන්නා සද්ධාවන් කියන සිත්තුල ඇති වෙනවා නම් මම සද්ධාවන් දෙකේ ඒ තමයි අපිට දැනගන්න දිනායක. අන්න සද්ධාව. හතරවෙනි කාරණාව කිත්තාවතාංකෝ බන්තේ උපාසකෝ ඡාග සම්පන්නෝ හෝති. බුදුරජාණන් වහන්සේ උපාසකතමී ත්‍යාග සම්පන්නවන්නේ කොහොමද? යතෝකෝ මහ විදපන මහානාම උපාසකෝ විදතමච්චේරේ චේතසා අගාරං අධ්‍යාවසති. මුන්තජාව පයත පානි බොස්සත්ව රතෝ දාන සංවිභාග රතෝ මිනිමේ කියන ගුණයන්ගේ යුක්තන යුක්තජාතෝ දීමේ මුදලවදක් ඇති. පයපමානී දීමේ සෝදනවදක් ඇති. බෙදා දීමේ ඇලුනු. එනා තමයි ත්‍යාග සම්පන්නව ඉන්නවා කියලා කියන්නේ ත්‍යාග සම්පත්තිය යුක්තයි. අන්තිම කාරණාව පිළිබඳව කිත්තාවතාංකෝ භක්තිය උපාසකෝ පඤ්ඤා සම්පන්නව වෝති. මහානි උපාසකතේ ප්‍රඥා සම්පන්නී යුක්තවන්නේ බුදුජානන් වහන්සේ ප්‍රඥා සම්පන්නී යුක්තවන්නේ කෙසේද? ඉල මහානාම උපාසකෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා උදයත්තය ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිදේන්තාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා එක්තාවකෝ මහානාම උපාසකෝ පඤ්ඤවා හෝති. අන්තිම කාරණාව කිව්වොත්
සංස්කාර අලුත් සංස්කාර ධර්මයන් ඇති වෙනවා ඇතුණා වූ උපුනුපන් මේ සංස්කාර ධර්මයන් ඇති වෙන මේකට කියන උදයබ්බය කියලා හට ගැනීම නැතිවීම කියන මේ ධර්මතාවය පිළිබඳව දැනගැනීම නුවණ යුතුව කටයුතු කරන උපාසක දෙවි ප්‍රඥාවෙන් යුක්තයි කියලා කියනවා මේ ප්‍රඥාව කියන්නේ විශාල වශයෙන් අපට දේශනා කරන්න මේ කරුණ සංක්ෂිප්තයෙන් මේ කරුණ හතර දේශනා කරේ සූත්‍රය වහගන්න එහෙනම් උපාසකයෙක් කියලා කියන්නේ දුන්නාන් සම්සරණ කියන කෙනා එයා තුළ තියෙන ඕන මොනවද සීලය තියෙන ඕන එයාට තියෙන ඕන ශ්‍රද්ධාව තියෙන ඕන එයාලා ඡාගයේ තියෙන ත්‍යාගයේ තියෙන ඕන එයාලා ප්‍රඥාව කියන ඕන ඉතින් මේ කියපු කරුණ නිමලව මේ මුද්ද තවදුරටත් महानूत्र අපේ ජීවිතයේ තුලී තාමත් වැඩගත් වෙන අවබෝධයේ යුක්තවම අපට මේ උපාසක උපාසිකා චර්යාවෙහි නිරතවන්නට පුළුවන් සුත්‍ර දේශනාවන් උපාසකයෙකු වශයෙන් අපි කොහොමද කටයුතු කරන්නේ උපාසිකාවක වශයෙන් අපි කොහොමද කටයුතු කරන්නේ කියන කරුණ පිළිබඳව ධර්ම විග්‍රහයන් මේ සූත්‍රයේ තුල අන්තර්ගත වෙන ඒබඳු ආකාර සූත්‍රයන් අපට දැනගන්නට ශ්‍රවණය කරන්න ලැබෙනා කියලා සාරාංශය 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 මේ වගේ කාලේ කරුණාන් කරගෙන ඔබ හැම දෙනාම සෝමිනේකරණ දෙවනා ධර්මේශ්වරණී කීමුත්‍රි නිරතකරණ දෙවනා කුමිපල ධර්මයන් හේතු වීමේ මෙලව පරලෝ ජීවිතය හපත් කෙලවර මාමානෙමින් සනසුදා කර ගන්න අපි දිනාටම මේ කුමිපල ධර්මයන් හේතු වේවා වාසනා වේවා නිසංසම්පතා සම්බුද්ධාම විද්‍යාන සීමනෝදාන කරන දෙවියෝ මේ නිදේ කනුමෝදාන කරවා මේ පිටේ කනුමෝදාන දෙවියන්ගේ විසි වඩා කරදෙන්න ගන්නවා දෙවියෝ ප්‍රමුදිතත් දෙල පරිපත්තා සේ ප්‍රමුදිතත් දෙල පරිපත්තා උපවත් අපවත් සම්පූර්ණ සාසනයෙන් ආරක්ෂා කෙරේවා දිව්‍යෝවන් පහන බෝධියෙන් අමාමහනුවන් සැසඳා කරගන්නවා Thank you.